ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔබව අපි මේ එකතු කරගන්න යන්නේ Dreamron online classroom එකත් එක්ක. අද මෙතනදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ Dreamron straightening salon pack එක උපයෝගී කරගෙන net meter අපි rebond එකක් කරන්න තමයි අද සූදානම් වෙන්නේ. මම rebond එක පටන් ගන්න කලින් මගේ client ව මම ඉස්සලම client consultation එකක් කරලා මං මගේ client patch test එකක් කරගෙන ඉන්නේ. හොඳට මතක තියාගන්න මෙතනදී අපි patch test එකක් කරන දවසේම rebond එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ client ආවහම rebond එකක් ඉල්ලුවහම patch test එකක් මුකුත් නොකරම rebond එක කරන්න පටන් ගන්නවා. නමුත් ඊට වඩා ගොඩක් අපි දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ මෙතනදී patch test එක විතරක් නෙමෙයි මං client ගේ අහලා දැනගත්තා client allergies තියනවාද එහෙම නැත්නම් ඔබට අහලා දැනගන්න පුළුවන් ඔබේ client මේ වෙනකොට pregnant lady කෙනෙක්ද එහෙම නැත්නම් කිරි දෙන මවක්ද මොනවා හරි hair color එකක් පාවිච්චි කරලා තියෙනවද එහෙම නැත්නම් උගලන්ට color එකක් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න තව මං ක්‍රමයක් මේ වෙලාවෙම කියලා දෙන්නම් සමහරක් අය henna වගේ පාවිච්චි කරලා තියෙනවා වෙලාවකට අපිට හොයා ගන්නත් බෑ client වෙලාවකට කියන්න මතකත් නෑ ඉතින් ඒ වගේ වෙලාවෙදී ඕගලන්ට පුළුවන් කොණ්ඩේ තැන් කිහිපයකින් එක තැනකින් බලන්න එපා තැන් කිහිපයකින් කිව්වහම නේප් එකෙන් ක්‍රවුන් එකෙන් සයිඩ්ස් වලින් ෆ්‍රන්ට් එකෙන් මේ හැම තැනකින්ම ඕගල්ලන් පොඩි හෙයා ස්ට්‍රෑන්ඩ් එකක් අරගෙන මම මේ ඕගලන්ට පෙන්වන්නම් මේක කරන විදිහ ඉස්සල්ලාම පොඩි හෙයා ස්ට්‍රෑන්ඩ් එකක් අරගෙන සිසර් එකක් මාර්ගෙන් මේකෙදිත් අපි මේ ස්ට්‍රෑන්ඩ් එක ගත්තහම ස්ට්‍රෑන්ඩ් එකේ එක තැනකින් පමණක් නෙමෙයි තැන් කිහිපයකින් බලන්න ඕනේ root එක middle end සහ ends වලින් අපි බලන්න අවශ්‍යයි මෙන්න මේ විදිහට අපි පොඩ්ඩක් කෙස් ගහ අපි මෙහෙම උඩින් හූරනවා සිසර් එකෙන් හූරනකොට ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහේ කුඩු කුඩු වගේ එනවා මේ කුඩු සුදු පාට වගේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ natural අපිට කරගෙන යන්න පුළුවන් නමුත් මේ හූරනකොට එන කුඩු එක තද දුඹුරු පාටකින් කළු පාට වගේ වර්ණයකින් එනවා නම් ඒ කියන්නේ මේකේ යම්කිසි ඩයි එකක් එහෙම නැත්නම් හෙනා එකක් මේ ක්ලයන්ට් යම්කිසි දෙයක් පාවිච්චි කරලා තිබ්බා නම් ඒ දේවල් තමයි අපිට කෝටින් එකක් විදිහට එන්නේ. එහෙම තියෙද්දි හොඳට මතක තියාගන්න අපිට ඒ වගේ අවස්ථාවකදී රීබොන්ඩ් එකක් කරගෙන යන්න බෑ. ඒක අපිට අවිනිශ්චිතයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට සමහරක් ක්ලයන්ට්ස්ලාගේ කොණ්ඩේ ඒ කෝටින් එක තිබ්බත් රීබොන්ඩ් එක නිවැරදි වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවදී සමහර ස්ථානවල වලදී රීබොන්ඩ් එක හොඳට සිද්ධ වෙන්න පුළුවන්. සමහර ස්ට්‍රෑන්ඩ්ස් වල රැලි ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපිට රිසල්ට් එක ෂුවර් කරලා කියන්න බෑ. ඒක නිසා ඕගල්ලන් හදිසියේවත් කරනවා නම් රීබොන්ඩ් එකක් මේ හැම දෙයක්ම ක්ලයන්ට්ව දැනුවත් කරලා client get කැමැත්ත අනුව කරගෙන යන්න මම මුලදි කිව්වා මම මගේ client ගේ patch test එක කරලා තියෙන්නේ කියලා මම පොඩ්ඩක් කියන්නම් patch test එක කොහොමද කරගන්නේ කියලා ඔයගලන්ට patch test එක කරන්නේ client ඔබේ ගාවට ඇවිල්ලා rebound එකක් ඉල්ලුවාම අපි ඉස්සල්ලාම client ගේ කොණ්ඩේ මොන වගේ ස්වභාවයක තියෙන කොණ්ඩයක්ද කියලා අපි හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ කොණ්ඩේ මගේ client ගේ කොණ්ඩේ නම් සාමාන්‍ය කොණ්ඩයක් ඒක නිසා මම මෙතනදී තීරණය කරා අපේ Dreamron salon pack එක මම strong කියන එකෙන් ගන්නවා කියලා. නමුත් මේක වෙනස් වෙන්න පුළුවන් ඔබ ඔබේ ගාවට එන client ගේ කොණ්ඩය ඉතාමත් පළුඳු වෙච්ච එහෙම නැත්නම් කලින් මෙයා chemical treatment එකක් කරලා එහෙම අපි කියමු සමහරක් වෙලාවට මෙයා bleach එකක් කරලා තියෙන්න පුළුවන් color එකක් කරලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් කලින්ුත් මාස ගානකට කලින් rebound එකක් කරලා තියෙන්න පුළුවන් එහෙම කොණ්ඩයක් නම් අපිට මෙතනදී strong කියන එක පාවිච්චි කරන්න බෑ ඒ වෙලාවේදී අපිට straightening cream එකේ normal කියන cream එක අපිට පාවිච්චි කරන්න පුළුවන් නමුත් මෙතනදී මම මගේ මේ client ගේ කොණ්ඩේ පරීක්ෂා කරලා බලලා මම තීරණය කරා මම ගන්නෙ strong කියන cream එක කියලා. මෙතනදී ඒ තෝරගන්න cream එක brush එකක් ආධාරයෙන් applicator brush එකක් මෙන්න මේ වගේ applicator brush එකකට ඔබ තෝරගත්ත cream එකෙන් ස්වල්පයක් අරගෙන වැලමිටේ ඇතුල් පැත්තේ හෝ කන පිටුපස ආලේප කරන්න. මේක කිසිසේත්ම පිහිදලා යවන්න එපා. මොකද ගොඩාක් අය කරන වැරැද්දක් තමයි ආලේප කරලා පිහිදලා යවනවා. පිහිදලා යවන්න එපා. ආලේප කරලා client කියන්න පිහිදාන්නේ තෙමන්නේ නැතුව පැය 48ක් ඉන්න කියලා.
පැය 24ක් යනකමුත් කිසිම ප්‍රශ්නයක්, ඒ කියන්නේ කැසීමක්, බිබිලි දැමීමක්, රතුවීමක් සිද්ධ වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ කිසිම ඇලර්ජි එකක් නැහැ ක්‍රීම් එකට, අපිට රීබොන්ඩ් එක කරගෙන යන්න පුළුවන් කියන එකයි. එහෙම වුණාම අපිට පුළුවන් ඊළඟ දවසේ ක්ලයන්ට් සැලොන් එකට එන්න කියලා රීබොන්ඩ් එක කරගෙන යන්න. අපි කලින් 4 සෙක්ෂන් අරන් තිබ්බේ. දැන් අපි නේප් එකේ ඉඳන් තමයි ස්ටාර්ට් කරන්නේ. නේප් එකේ ඉඳන් ස්ටාර්ට් කරනකොට මම මේ පළවෙනි සෙක්ෂන් එක අරගෙන තියෙන්නේ. පළවෙනි සෙක්ෂන් එක සෙන්ටිමීටරයක් විතර පළල සෙක්ෂන් එකක් තමයි මම ගත්තේ. ස්ට්‍රේට්නින් ක්‍රීම් එක ආලේප කරන්න කලින් මේ සලොන් පැක් එක ඇතුළතම තියෙනවා ඉමල්ෂන් කියලා පැකට් එකක්. මේක අපි බැරිය ක්‍රීම් එකක් විදිහට තමයි පාවිච්චි කරගෙන යන්නේ. මේක මම කොණ්ඩේ වදින්න ඇති වෙන්න හිස් කබලේ, නළලේ, කන්වල සහ බෙල්ල පිටිපස ආලේප කරගෙන ඉන්නේ. දැන් අපි බලමු කොහොමද ස්ට්‍රේට්නින් ක්‍රීම් එක ආලේප කරන්න කියලා. දැන් අපි අර කලින් ගත්ත සෙක්ෂන් එක නේප් එකෙන් අපි සෙන්ටිමීටරය පල්ල සෙක්ෂන් එකක් ගත්තානේ. ඒකේ අපි ස්ට්‍රේට්නින් ක්‍රීම් එක ආලේප කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න, ස්ට්‍රේට්නින් ක්‍රීම් එකක් ආලේප කරනකොට අපි කොයිම වෙලාවකවත් හිස් කබල ගාවට, මේ කියන්නේ රූට් එකටම අපි ටච් කරන්න යන්නේ නැහැ. රූට් එකෙන් උත් අපි සෙන්ටිමීටරයක් පමණ අපි අත ඇරලා ඉතුරු ටික තමයි අපි ආලේප කරන්න යන්නේ. හොඳින් මතක තියාගන්න, මේ වෙලාවේදී අපිට හිත හිත ඉන්න කාලයක් නැහැ. මොකද සියලුම කොණ්ඩේ, එහෙම නැත්තම් මුළු හිස් කබලම ආවරණය වෙන පරිදි විනාඩි 10ක් 15ක් අතර වෙනකොට අපි මේ ස්ට්‍රේට්නින් ක්‍රීම් එක ගාලා අවසන් කරගන්න අවශ්‍ය වෙනවා. මගේ ඩෙමොන්ස්ට්‍රේට අනුෂී විනාඩි 10කින් ක්‍රීම් එක ගාලා අවසන් වුණු කොණ්ඩය තමයි මේ ඔබට පේන්න තියෙන්නේ. මෙතනදී විනාඩි 10කට පස්සේ අපි නේප් එක හරියෙන් විතර කොණ්ඩේ කොටසක් අරගෙන චෙක් කරලා බලන්න ඕනේ ප්‍රොසෙස් වෙලාද කියලා. නමුත් මේක අපි නේප් එක හරියෙන් විතරක් නෙමෙයි, අපි නේප් එකෙන් සයිඩ්ස් වලින්, ක්‍රවුන් එකෙන්, ෆ්‍රන්ට් එකෙන්, මේ හැම තැනකින්ම කෙස් කෑල්ලක් අරගෙන බලන්න ඕනේ ප්‍රොසෙස් වෙලාද කියලා. අපි ප්‍රොසෙස් වෙලාද බලන්නේ මෙන්න මේ විදිහටයි. ඇඟිලි දෙකේ පටලවලා අපි හිමීන් කොණ්ඩය අදිනවා. මේ හිමීන් කොණ්ඩය අදිනකොට 3/2 ප්‍රමාණයක් කොණ්ඩේ ඇදෙනවා නම්, හරියට චුවිංගම් එකක් වගේ ඇදෙනවා නම්, ඒ කියන්නේ කොණ්ඩේ ප්‍රොසෙස් වෙලා. මේ ප්‍රොසෙස් වුණාට පස්සේ අපි මේ කොණ්ඩය හොඳින් වොෂ් කරගන්න ඕනේ. දැන් මෙයාගේ නම් ප්‍රොසෙස් වෙලා, ඒ කියන්නේ මෙයාට ගිහින් තියෙන විනාඩි 15ක වගේ කාලයක්. නමුත් මේක කෙනාගෙන් කෙනාට මේ යන කාලය වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ ළඟට එන ක්ලයින්ගේ මීට වඩා වෙලාවක් යන්න පුළුවන්. නමුත් ඒක අපි කෙනාගෙන් කෙනාට චෙක් කර කර බලන්න ඕනේ. ප්‍රොසෙස් වුණාට පස්සේ අපි දැන් වොෂ් කරගන්නවා. වොෂ් කරගන්නකොට මදු උණුසුම් ජලයෙන් වොෂ් කරගන්න පුළුවන්. මදු උණුසුම් ජලය ඔබ ළඟ නැත්නම් සාමාන්‍ය ජලයෙන් වුවද වොෂ් කරලා ගන්න පුළුවන්. දැන් ඔබට මේ පේන්න තියෙන්නේ අපි ක්‍රීම් එක හොඳින් වොෂ් කරලා ගෙනල්ලා 100%ක් ඩ්‍රයි කරපු කොණ්ඩයක් තමයි ඔබට මේ පේන්න තියෙන්නේ. දැන් අපි මේ කොණ්ඩය නේප් එකේ සිට සෙන්ටිමීටරයක පමණ, ඒ කියන්නේ කුඩා කොටස් අරගෙන හොඳින් අයන් කිරීමක් කරන්න තමයි යන්නේ. අපි බලමු කොහොමද අයන් කරන්නේ කියලා. දැන් අපි අයන් කරලා ඉවරයි. අයන් කරලා ඉවරුණාට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එක විදිහට තියෙන්නේ න්‍යූට්‍රලයිස් කරගන්න. අපි බලමු කොහොමද න්‍යූට්‍රලයිස් කරගන්නේ කියලා. Thank you.
මෙතනදී න්‍යූට්‍රලයිසර් ආලේප කරගන්නකොට අපි ස්ට්‍රේට්නින් ක්‍රීම් ආලේප කරගත්තා වගේම සෙන්ටිමීටරයක විතර ප්‍රමාණයක් අරගෙන තමයි අපි ආලේප කරන්නේ. හොඳට මතක තියාගන්න ස්ට්‍රේට්නින් ක්‍රීම් එකේදී අපි රූට් එක ටච් කරේ නැහැ. නමුත් න්‍යූට්‍රලයිසර් එකේදී අපි රූට් එකේ සිට එන්ඩ් එක දක්වාම හොඳින් ආලේප කරගන්නවා. දැන් අපි න්‍යූට්‍රලයිසර් කරලා අවසන් ඔබට පේන මැති අපි කොහෙන්වත් කොණ්ඩෙ රැලි වෙන්න දෙන්නේ නැති වෙන්න න්‍යූට්‍රලයිසර් කරලා හොඳට අපි තියලා තියෙන්නේ මේක විනාඩි 20ක කාලයක් තියන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න න්‍යූට්‍රලයිසර් දාලා අපි විනාඩි 20ක් හිටියට අපි ස්ට්‍රේට්නින් ක්‍රීම් එක දැම්මහම අපිට විනාඩි 20ක කාලයක් හෝ පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 40ක් කියලා ලීෆ්ලට් වල ගහලා තිබ්බට අපිට ඒක කෙනාගෙන් කෙනාට ඒ කොණ්ඩේ අණුව වෙනස් වෙනවා. ඒක නිසා දැන් අපි නෙත්මිනීට කරනකොට අපිට විනාඩි 10න් අපි අප්ලයි කරාට පස්සේ විනාඩි 15ක් වගේ ඇතුළත මුළු කොණ්ඩෙම ප්‍රොසෙස් වුණා. නමුත් මේක තමාගේ එන ක්ලයන්ට් අණුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනදී අපි න්‍යූට්‍රලයිසර් එක හොඳින් වොෂ් කරගත්තා. ඊට පස්සේ අපි වොෂ් බේසින් එකේ තියෙද්දිම ඩ්‍රීම්රොන් එකේ සුපර් කන්ඩිෂන කියන එක එහෙම නැත්තම් එක ඇසිඩ් බැලන්ස් කන්ඩිෂන එකක් මේ ඇසිඩ් බැලන්ස් කන්ඩිෂන එක දාලා අපි විනාඩි 10ක් තිබ්බා. විනාඩි 10ක් තියලා අපි නැවත වරක් කොණ්ඩය හොදලා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් අපි යන්නේ නැවත වරක් මේ කොණ්ඩය 100%ක්ම ඩ්‍රයර් කල්ලලා වේල ගන්නවා. වේලගෙන ඉවර වෙලා අපේ ෆයිනල් අයන් එක කරන්න තමයි අපි මේ යන්නේ. දැන් අපි අවසාන වතාවටත් අපේ කොණ්ඩේ අපි අයන් කරගත්තා. අයන් කරගෙන අපි අවසන් කරගත්තා අපේ රීබොන්ඩ් එක. අවසන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ රීබොන්ඩ් එක දැක ගන්න පුළුවන්. ඊළඟට පේනවා ඇති